சிரிபத சமன் சிரிபத சமன் மினி புதகரன் மினி புதகரன் உக்குல பலல் මේ ගෞරවණීය ගල් පර්වතය මේ තුල ගෞතම බුදුහාඳුරන්ගේ ශ්‍රී පතුල තැන්පත්ව තිබෙනවාය කියන විශ්වාසය ඒ මත ඇදෙන මහා වන්දනා පිරිස් නිකන් හිතලා බලමු මේ උස්සන් කඳු මුදුන මුදු මට්ටමේ සිට අඩි 7360ක් උස වූ මේ කඳු මුදුනේ මේ කූටයේ කේතු රූපාකාර කන්දේ මුදුනේ පර්වතයක් ඒ පර්වතය මත පර්වතය තුල බුදුන්ගේ සිරිපතුල ඒ වගේම මේ අවට තව පර්වත බොහොමයි මේ බඳු පර්වත බොහොමයි ධර්මරාජ ගල කුණුදිය පවුව බෑන සමනල ඊට පස්සේ මේ පැත්තෙන් තියෙනවා නිශංක ලෙන භගවා ලෙන ඒ ගල් පර්වත තුල ලෙන් පිහිටනවා ඒ නිසා ඒ දැන් හැටන් මාර්ගයේ කරුණා කරන අයට ඒ වගේ ලෙන් දෙකක් හමු වෙනවා භගවා ලෙන සහ නිශංක ලෙන නිශංක ලෙන තමයි මුලින්ම හමු වෙන්නේ සාම චෛත්‍ය එහෙම පහු කරගෙන ඉස්සරහට එනකොට වන්දනා කරවන්න නිශංක ලෙන හම්බ වෙනවා හා දැන් අපේ වන්දනා ගමනෙත් ඊළඟට හමු වෙන්නේ නිශංක ලෙන සෞන්දර්ය අතින් මේ මහා ගල් පවුව තුල විශාල කුහරයක් සැදී තිබුණා. ඒ කුහරය ලෙනක් ලෙස භාවිතා වුණා. ඉතා ඈත අතීතයේ ලංකාවේ භාවනා යෝගී භික්ෂුන් වහන්සේලා වැඩ වාසය කළ බවට ලකුණු ලංකාවේ බොහෝ ස්ථානවල තිබෙන කටාරම් කෙටු භාවනා ලෙන් ලෙස ප්‍රකටව තියෙනවා. ඒ නිසා මෙහි කටාරම් කොටා තිබුණා. ඒ කටාරම් කෙටු ලෙන බොහොම ගැඹුරට විහිදී තිබුණා. මෙන්න මෙහෙම යනකොට 1187 තමයි අපේ නිස්සංක මල්ල රජුරුව සිරිපා කරුණා කළේ. ඒ නිසා එතුමන් සිරිපා කරුණා කොට ආපසු කරුණා කරන විට මේ ලෙනෙහි විවේක සුවවින්දා කියලා තියෙන විශ්වාසය නිසා එතෙන් සිට මේ ලෙන නිස්සංක ලෙන ලෙස හැඳින්වුණා. නමුත් ඊට බොහොම ඈත අතීතයක සිට භාවනා යෝගී භික්ෂුන් වහන්සේලා මේ ලෙනේ වැඩ සිටු බවට විශාල සාධක හමු වී තිබුණා පුරා විද්‍යාඥයන්ට. ඒ වගේම පරණි යුගයේ ඊට ආදිතම යුගයේ ප්‍රාග් මානවයා ජීවත් වෙච්ච බවට සාධක සාක්ෂිත් මෙහි මුණ ගැසී තිබුණා. නමුත් වර්තමානයේ වෙන විට වෙනස්කමක් මෙහි සිදු වී තිබෙනවා. අපි දන්නවා සිද්ධාස්ථානයක තියෙන ආගමික නැඹුරුව සහ පුරා විද්‍යාත්මක නැඹුරුව දෙපැත්තකින් ගමන් කරන බොහෝ තැන්වලදී මේක එකට ගැටෙනවත් එක්ක ආගමික දෘෂ්ටියෙන් බැලුවොත් මෙහි අද ඉදි වී තිබෙන්නේ භගවාලෙන සඳහා අප විශ්වාස කරන දිවා ගුහාව මෙහි පැවති අයයි තියෙන විශ්වාසය. බොහෝ දෙනා විශ්වාස කරනවා බුදුහාමුදුරුව දිවා විහරණය පැවැත්වූ දිවා ගුහාව මේ නිස්සංක ලෙනයි කියලා. ඒ නිසා වර්තමානයේ බැතිමතුන්ට වැඳ පුදා ගැනීම සඳහා මේ අතීත නිස්සංක ලෙනෙහි කටාරම් කෙටු බොහොම පැරණි ලෙනෙහි වර්තමානයේ බුදුහාමුදුරුව 500ක් රහතුන් වහන්සේලා පිරිවරාගෙන දිවා විහරණය පැවැත්වූ සිද්ධිය අපූර්ව කැටයම් කලාවකින් ඉදිරිපත් කොට තිබෙනවා. සිරිපා කරුණා කරන වන්දනාකාරයා ලබන පිං අසිරිය ශ්‍රද්ධාව වගේම ස්වභාව සෞන්දර්ය පිළිබඳ අපූරු අසිරියකුත් ඔහු භුක්ති විඳිනවා. හැම තැනම කොහි අත බැලුවත් පෙනෙනවා ලංකාව. ඒ කියන්නේ ලංකාවටම සිරිපාදේ පේනවා. එහෙමනම් සිරිපාදේට ලංකාවම පේනවා. මේ පේනවනේ මේ ලංකාවෙන් භාගයක් විතර මට මෙතනට පේනවා. මතක තියාගන්න මේ අපි ඉන්නේ අවාරේ. අවාරේ බලාකුළු මීදුම් ටිකක් වැඩි. එහෙම නැතුව ගියානම් මේ පැත්තේ ඔය පේන්නේ මේ ගවරවිල පර්වතේ ඒ ගවරවිල කන්ද. ඒ මුදුනේ තියෙන ගවරවිල තැන්න අපි කවුරුත් දන්නවනේ.
ඒ කඳු වැටිට ඔබෙන් තමයි හෝටන් තැන්න පිහිටන්නේ. ඒතර හෝටන් තැන්නෙන් තමයි ආරම්භ වෙන්නේ මහවැලි ගඟ. මහවැලි ගඟ සහ හැටන් ගඟ එකතු වෙලානේ කොත්මලේදී මහවැලි ගඟ හැදෙන බව අපි ගඟ දිගේ යන ගමන් කියා දුන්නේ. ඒ නිසා මහවැලි ගඟේ මුල් දීතු හොයන්න අපි ගියේ හෝටන් තැන්නට අග්‍රාවයට. ඒ ඒ පැත්තේ. මේ පැත්ත හරිට ගමන් අනේ දැන් නම් හරියට පේන්නේ නැහැ. මේ මීදුම ටිකක් ඉවත් වුණා නම් මේ පැත්තෙන් අපූර්වව පේනවා. මේ තියෙන මාඋස්සා කැලේ. මස්කලිය ජලාසය. මාඋස්සා කැලේ කියන සිංහල වචනේ ඉංග්‍රීසි කාරය කිව්වේ මාඋස්සා කැලේ, මාස්සා කැලේ, මස්කලිය, මස්කලිය වුණා. දැන් මේ තියෙන මාඋස්සා කැලේ ජලාසය. ඒ කියන්නේ කැලණි ගඟ. කැලණි ගඟ කියන්නේ ඔය හැටන් පැත්තෙන් එනකොට හමු වෙන සීත ගඟුල. ඒ සීත ගඟුලෙන් ආරම්භ වෙන කැලණි ගඟ මාඋස්සා කැලේ ජලාසය හරහා ওই පැත්තට කැලණියටම ගලනවා. ඒ නිසා කැලණි ගඟ මහවැලි කැලණි. තව ඉදිරියට ගියාම වලවේ ගඟ හමු වෙනවා. වලවේ ගඟට කලින් මෙතෙන් සිට මේ අපි ආවේ කළු ගඟේ උල්පත හොයන්නනේ. අපි යන්නේ කළු ගඟ දිගේ. මහවැලි ගඟ දිගේ ගිහිල්ලා ඉවරයි. දැන් යනවා කළු ගඟ දිගේ. කළු ගඟ දිගේ යන්නට සිරිපා කරුණා කරලා සිරිපාද පද්මේ වැඳලා සමන්දෙයියන්ගේ අඩවියේනේ කළු ගඟ පිහිටන්නේ. සමන්දෙයියන්ගෙන් අවසර අරගෙන අපි මේ සූදානම් වෙන්නේ කළු ගඟේ උල්පත හොයන්නට. කළු ගඟේ උල්පත හොයන්නට ඒ පැත්තට යන්නට කලින් අපි හැටන් සිට මේ කන්ද තරණය කරගෙන ආවා. ඒ නිසා දැන් මෙහි ඉඳලා බලපුවම හරි අපූර්වට ජපන් සාම චෛත්‍යය පෙනෙනවා. මේ ජපන් සාම චෛත්‍යය අපේ වන්දනාකාරය පහු කරනකොට ටිකක් අන්ධකාර වෙලා තිබිච්ච නිසා ඌට එතනට යන්නට බැරුව ගියා. ජපන් සාම චෛත්‍යය පහු කරලා තමයි ඔහු ගියේ ওই නිසංකලනෙට. නිසංකලනෙන් පස්සේ වන්දනාකාරයට රාත්‍රිය උදා වුණා. කළු ගඟ දිග හරි සුන්ද හොඳට එනවා මම මේ කල්පනා කළේ අපි දැන් මේ පහු කරගෙන ආපු නිසංක ලෙන පිළිබඳව ඔය නිසංක ලෙන දැන් නම් අද වෙනකොට ඒක දිවා ගුහාව ලෙස කරන විග්‍රහය නිසා අඳුරනවද මෙයා මෙයාගේ නම කොල්ලා ඔය නල්ලතන්නී පැත්තේ ඉන්න මේ වගේ පුරුදු පුහුණු වෙච්ච බලු රාළලා වන්දනාකාරයොත් එක්ක සිරිපා කරුණා කරනවා දැන් මගේ යාළුව වෙලා ඉන්න මාත් එක්ක ඉතින් මේ නිසංක ලෙනේ නිසංක මල් රජුරුවන්ටත් පිළිගන්නන්නට පුළුවන් වෙයි මගේ සෝයා ආහාරය දැන් මේක දන්නත හොඳයි කාලේ නිසංක ලෙන දැන් දිවා ගුහාව ලෙස සකස් කරලා නෙදෙන්නේ හැබැයි නිසංක ලෙන හරහා එනකොට මට මතක් වුණේ මහවංශේ කොයි තරම් සඳහන් වෙනවද රජවරු කී දෙනෙක් මේ ශ්‍රීපාදයේ කරුණා කරන්නට මෙහි පැමිණියාද කියලා රජවරු බොහෝ ප්‍රමාණයක් පැමිණලා තියෙනවා මහාමාංශ මුල්ම කාල පරිච්ඡේදයේ ක්‍රිස්තු පූර්ව යුගවල ඔය වලගම්බා රජුගේ යුගයේ ශ්‍රීපාදයේ පිළිබඳ සඳහනක් තියෙනවා ඊළඟට ගැමුණු කුමාරයාගේ යුගයේ සඳහනක් තියෙනවා ශ්‍රීපාදයේ පිළිබඳ ඊළඟට ඉතින් හතරවෙනි මිහිඳු රජුගේ ශ්‍රීපාදයේ කරුණාකලා කියලා සඳහන් වෙනවා පොළොන්නරු යුගයේදී මහා විජයබාහු රජුගේ මහා පරාක්‍රමබාහු රජුගේ නිස්සංකමල්ල රජුගේ ඊළඟට හයිනි පරාක්‍රම බාහු රජුරු ඊට පස්සේ මහනූරාවදීට වෙනකොට දෙවිනි විමල ධර්ම සූරිය රජුරු ශ්‍රී විජේ රාජසිංහ රජුරු කීර්තිසි රාජසිංහ රජුරු රාජාදී රාජසිංහ රජුරු මේ හැමෝම සිරිපාදේ ඇවිල්ලා තියෙනවා එන්න සිරිපාදේ රාජරාජ මහමාත්‍යාදීන්ගෙන් ඉරලා තිබුණේ ඔය රජමාවත කියලා නමක් වැටුනෙත් ඒ නිසානේ රජමාවතේ ඉන්නවා ඉන්නවා තාම කෑම හදලා ඉවර නැහැ රජමාවතේ ඔය දන්වැල් එහෙම යදුවෙත් අපේ රජවරු කියලා කියන පුරා වෘත්තයට අනුව සඳහනක් තියෙනවා මේ මහා ඇලෙක්සැන්ඩර් රජුරුව තමයි ඔය දන්වැල් දැම්මේ කියලා අපිට බලන්න බැරිය ඒ දන්වැල් වල ආකාරය ඔය පලාබද්දල පැත්තෙන් බහිනකොට ඒ නිසා මේ රජවරුන්ගේ පැමිණීම ශ්‍රීපාදයට දක්වපු මහා හරසරයක් බොහෝම ඈත කාලයක සිට රාජරාජ මහාමාත්‍යාදීන් මේ ශ්‍රීපාදයට පඩි බැඳීම් ශ්‍රීපාදයේ උඩමළුවේ විවිධ ප්‍රතිසංස්කරණයන් ඒවා සිද්ධ කරනු ලැබුවා. දැන් හොඳයි මේකට ගම්බිරිස් කුඩු ටිකක් ලුණු කුඩු ස්වල්පයක් යොදා ගැනීමෙන් මගේ ආහාරය ප්‍රණීත ආහාරයක් බවට පත් කරගන්නට පුළුවන්. හැබැයි ඔය රජවරු බොහෝ ප්‍රමාණයක්
සිරිපාදේට ආවට ඒ ඔක්කොම තියෙන ඓතිහාසික වාර්තා පුරා විද්‍යා වාර්තා තියෙන දෙන්නෙක් පිළිබඳ තමයි. ඒ තමයි විජයබාහු රජුරුව සහ නිශ්ශංක මල්ල රජුරුව. මේ දෙදෙනාම සෙල්ලිපි පිහිටවලා තියෙනවා. ප්‍රමාණයෙන් ගණනින් සෙල්ලිපි 10ක් ශ්‍රීපාදේ හා සම්බන්ධ තියෙනවා. එයින් දෙකක් විජයබාහු රජුරුව පිහිටපු 8ක් නිශ්ශංක මල්ල රජුරුව පිහිටවපු. නිශ්ශංක මල්ල රජුරුව බොහොම සෙල්ලිපි පිහිටවන්න සූදානම් වෙච්ච කෙනෙක්නේ. ප්‍රණීතයි. හොඳයි. දැන් එහෙමනම් මට මගේ ආහාරය භුක්ති විඳලා අපේ නායක හඳුරට පින් දෙමින් මේ සීතල විඳගෙන මගේ කූඩාරමේ රාත්‍රි ගත කරන්න පුළුවන්. යන්නට කලින් මේ ආහාරය සප්පායම් වෙලා යන්නේ. ඒකට සූදානම් වෙන්න ඕන. සුන්දර උදෑසනක් හිමිදිරිය කියන වචනේ නිම තේරුම සුබ උදෑසනක් වේවා කියන වචනේ නිම තේරුම දැනෙන්න නම් මේ වගේ සුන්දර උදෑසනකට පාත්‍ර වෙන්න ඕනේ. මේ තියෙන්නේ සුන්දර ඇල්ලක්. නිශ්ශංක ලෙන පහු කරලා ඊයේ එනකොට අපිට රෑ වුණානේ. ඉතිගේ මහා රෑ රාත්‍රියේ මේ සුන්දර ඇල්ල උඹට පෙන්වන්න හැකියාවක් තිබුණේ නැහැ. මේ ඇල්ල පහු කරගෙන තමයි මම මගේ නවාතැන් පොළ දක්වා ගියේ. ඊ රාත්‍රියේ හොඳ සුන්දර රාත්‍රියක් මට උණුසුම් රාත්‍රියක් ලබා දුන්න මේ සීතේදී මේ අසිරිය කොයිතරම් ඉසුරුමත්ද මේ උදෑසන මේ ස්වභාව ධර්මය මෙහෙම වින්දනය කරන්නට ලැබෙන්නේ මෙන්න මෙහෙම හිමිදිරියක් ගැන තමයි මම අර සින්දුවකත් ලිව්වේ ජීවත් වෙන්න ආසයි හැමදාම හිමිදිරියසේ කියලා මේ සුන්දරත්වය මේ දරාගත නොහැකි ස්වභාව సౌందර්යය නිසා අපට ලැබිච්ච වාසි බොහොමයි විදේශීයන් අපේ රටට අතීතයක සිට එන්න පටන් ගත්ත මේ සුන්දරත්වය මේ පාරාදීසය හොයාගෙන මේ පාරාදීසයක් වූ නිසාම මේ සුන්දරත්වය නිසාම අපට වැරදිච්ච තැනුත් තිබුණා මේ සුන්දර දියාලි ඉස්සරහටේ වැරදිච්ච දැන් කතා කරන දුකයි මගේ හිතට හරියට දුක හිතෙන කතාවක් තමයි දැන් අපේ සිතියම් පොත් තියෙනවනේ ඒ සිතියම් පොත්වල ශ්‍රීපාදයේ සටහන් කරලා තියෙන තැන සිංහලෙන් දක්වලා තියෙන්නේ ශ්‍රීපාදේ ශ්‍රීපාදේ කියලා. ඉංග්‍රීසි සිතියම් පොත්වල ඒ ශ්‍රීපාදේ කියලා සිංහලෙන් දක්වපු එක දක්වන්නේ ඇඩම්ස් පික් කියලා. ඉතින් අපේ සමහර අය ශ්‍රීපාදේ යනවා කියනකට වඩා කැමති ඇඩම්ස් පික් යනවා කියලා කියන්නේ. ඒ ඇයි? ශ්‍රීපාදේ ඇඩම්ස් පික් බවට පත් උනේ ඇයි? කියන කතන්දරයට මේ ස්වභාව ධර්මයේ බලපානවා. ඒ තමයි දැන් ලංකාවට ආව ගිය ඔය සුලේයිමාන් තමයි පටන් ගත්තේ. සුලේයිමාන් ඉබ්න් බතූතා ඉබ්න් කුර්දාද් බේ මාකෝ පොලෝ වැනි අය ලංකාව ගැන කියපු තැන්වලදී ඔවුන් මේ ශ්‍රීපාදය ගැන සටහන් කළානේ. ශ්‍රීපාදය ගැන සටහන් කරනකොට ඔවුන් තමයි කියන්න පටන් ගත්තේ මෙය ඇඩම් ස්පීක් එහෙම නැත්නම් ආදම්ගේ මුදුන කියලා. එහෙම ආදම්ගේ මුදුන ලෙස ඔවුන් මේ ශ්‍රීපාදය හඳුනාගත්තේ මේ අපේ ස්වභාව సౌందර්යය නිසා. මේ సౌందර්යයට ලෝකෙම ප්‍රකට වෙලා තිබුණේ ලංකාව පාරාදීසය කියලා. මේ තපරබේනේට කිව්වේ පාරාදීසය කියලා. එතකොට පාරාදීසය කියලා කියන්නේ සුගති උද්‍යානය. සුගති උද්‍යානය කියන පාරාදීසය කියන මේ පාරිසරික සුන්දරත්වය නිසාම තමයි ඔවුන්ට වරද්දා ගන්නට සිද්ධ වුණේ ලංකාවේ බුදුන් පාතබෝ ශ්‍රී පාදේ ආදම්ගේ පාදයයි කියලා. ඒක ටිකක් දිග කතාවක්. හැබැයි මම බලාපොරොත්තු වෙනවා කළුගඟ දිගේ වැඩසටහනේ ශ්‍රීපා මුදුනට කරුණා කරන විට ක්‍රමක්‍රමෙන් ඒ දීර්ඝ කතා ප්‍රවෘත්තිය ඔබට ඔප්පු කොට පෙන්වන්නට. ඇයි සුලේයිමාන්ට වැරදුනේ?
සුලෙයිමාන්ට වැරදිච්ච නිසා තමයි ඉබන් බතුතට ඉබන් කුරුදාබ්බේට මහා පොපෝලෝට එතන සිට දිගටම වර්තමාන ලාංකිකයන්ට පවා වැරදිලා තියෙන මේ වැරද්ද හොඳින් තේරුම් කරලා දෙන්නම් අපි මේ මහා කන්ද තරණය කරනකොට ඕ सुर रद समन समगिन सुर गंग एवार बहनद मदारा पर सतु मल पातर कर पुद वंदीन रेंदी मुनि सिरिपा तांबर सकी संद पिने समनुल गाल नगेन हिर कलु गंग धिग ලෝකයේ තියෙන උත්තරම කඳු මුදුනක් සිරිපා මුදුන කියලා කියන්නේ. ලංකාවේ තියෙන උසම කඳු මුදුන සිරිපා දෙන ඔය කියලා අපි මීට පෙරත් කියවනේ. සිරිපා දෙට වඩා පිදුරු තලාගල උසයි. හැබැයි දැන් අපි ආසන දෙකක් ගමු. හරි ආසන දෙකක් තියලා පුටු දෙකක් තියලා එක ආසනයකට පිරුවටයක් දාලා වික්ෂුන් වහන්සේ නමක් වඩම්මපු ගමන් ඒ ආසනේ උස් ආසනයක් බවට පත් වෙනවනේ. අර පිරුවටේ නැති ආසනේ සිංහාසනයක් වුණත් පිරුවටේ සහිත ආසනය උස් ආසනයක් උත්තම ආසනයක් බවට පත් වෙනවා. ඒ වගේ බුදුන් පා තැබූ මේ උස් මුදුන ලෝකේම උත්තම මුදුනක් බවට පත් වුණා. මේ මුදුන උත්තම මුදුනක් බවට පත් වෙන්නේ මේ ගෞතම බුදුහාමුදුරන්ගේ යුගයේ පමණක් නෙමෙයි. අපි මේ කතා කරන්නේ ගෞතම බුදුහාමුදුරු කල්යාණියේ සිට සිරිපා මුදුනට පැමිණ තමන් වහන්සේගේ පාද ස්පර්ශය ලැබුවායි කියලා. නමුත් විශ්වාසයේ අපි දන්න අපි දරන විශ්වාසය තමයි සිව් බුදුවරුන්ගේම පාද ස්පර්ශයේ මේ මුදුන ලැබුවායි කියලා. කකුසඳ කෝණාගම කස්සප ගෞතම ආදී සිව් බුදුවරුන්ම ඔජදීප වරදීප මණ්ඩදීප ආදී ඈත යුගවල මේ බිමෙහි තමන් වහන්සේලාගේ පාද ස්පර්ශය සටහන් කොට තිබෙනවා. ඒ නිසා තමයි මේ මුදුන වන්දනා කරන්න එන හැම වන්දනාකාරවෙක්ම පිළිවෙතින් පේ වෙලා එන්නේ. හැටන් පාරෙන් ආවත් රත්නපුරා පාරෙන් ආවත් සීතගඟුල තියෙනවා. ඒ සීතගඟුල තරණය කොට සීතගඟුලෙන් තමන්ගේ පවුමල සෝදා පිළිවෙතින් පේවි එන්නේ සිව් බුදුවරුන්ගේම පාද ස්පර්ශය ලැබූ ලෝකේම තියෙන උත්තම කඳු මුදුන වන්දනා කරන්න. ඒ නිසා අපේ වන්දනාකාරයා අපේ වන්දනාකාරයා දැන් ඕම් සීතගඟුලට පැමිණි. ලනි ගංගේ ඔරු යන්නට දියවර දුන්නේ කවුද සිරිපාදේ සමනොල ගල සිත ගංගුල නොවේදෝ මේ තමයි හැටන් පාර යනකොට හමු වෙන සීත ගංගුල මේ ශ්‍රීපාද කරුණාකරන අයට හම් වෙන ඉතාම විචිත්‍ර සුන්දර පරිසර පද්ධතියක් මේ ගලන්නේ කැලණිගඟේ දියවර සරු කරන්නේ සීතගඟුලේ ශ්‍රීපා ආශිර්වාදය මම 1977 පොඩුකාරයෙක් විදිහට මුලින්ම ශ්‍රීපා කරුණා කරනකොට මම ගියේ මේ මාර්ගේ මේ පාර තමයි සීතගඟුල තරණය කළේ මම 2000 तुने अबारे सिरिपायन कोट मम सीतगंगुल तरने कले मेंग मे पालने मम मे 2020 कलुगंगा दिगे यन्नट सीतगंगुल तरने कले मेन्न मे परिसर पद्धति हुगाक वेनस वेला मे हमतनम विविध कडसापु विविध देवल अति वेला तकरांग बोर्ड वगे देवल अति वेला ඉතින් මේවා නිර්මාණය කරන ව්‍යාපාරිකවරු විදුලි බල අංශයේ කාර්මික අංශයේ ඉංජිනේරු අංශයේ අය මේ සීතගඟුලේ තියෙන චමත්කාරය අතීත సౌందර්යය
ඒවත් ආරක්ෂා කරගෙන මේ කටයුත්ත කළා නම් මං හිතන්නේ හුඟක් වටෙනවා අපිට ඉතින් බණ කියන්න පුළුවන් නමුත් ඕකට ප්‍රශ්න ඇතිනේ හැබැයි ප්‍රශ්න තිබුණත් ලෝකේ අනිත් රටවල් මේ පරිසර පද්ධති ආරක්ෂා කරගෙන ඒ සිවිල් පහසුකම් සපයනවා දැන් සීතලකඟුලට ආවට පස්සේ නිකම්ම යන්න බෑ ඒකට දෙනවා චාරිත්‍රාක් ඉෂ්ට කරන්න ඒකට තැනක් හොයාගමු අම්මා මේ දියවර අනන්තවත් කාලයක් අනාගතයට ශ්‍රී ලංකාවට වාසනාව වේවා වෙහෙස කොහෙන් ගියාද නෑ කාටද වාසනාවක් හම්බෙන්නේ සීත ගංගුල වතුර ටිකක් බොන්න වන්දනාව යන කෙනෙක් සීතගඟුලට ආපුවාම කරන්න චාරිත්‍රයක් තියෙනවා ඒ චාරිත්‍රේ මේ වන්දනාකාරයටත් එහෙමමයි සීතගඟුල කියන්නේ කැලණි ගඟේ උත්පත්ති කතාව ඒ නිසා කැලණි ගඟෙන් නාලවරෙන් කියලා කියන්නේ කැලණි ගඟෙන් නාලවරෙන් කියන කතාවටත් මේක බලපාන දෙයි කියලා මට හිතෙනවා සිරිපාද කරුණාකරන කෙනෙක් සීතගඟුල වෙච්ච මේ කලණි ගඟෙන් නාලා පිරිසිදු වෙලා මේ වෙලා සුදු පිරුවට ඇඳලා තමයි යන්නේ ඇත සිටාන එන පෑන් ගඟුලල්ලා පාද එබූ මුනිඳු ගෙදේ පාතුල්ලා ගඟුලේ පැන්නා සීතලොල්ලා සීත ගඟුලේ පැන්නා